ඉතින් අද මම වීඩියෝ එකක් විදියට කරන්න හිතුවා අපේ ගෙදර හැදෙන රෑ කෑම වේලක් ගැන. ඉතින් මම මේකේ ප්‍රමාණවල නම් සඳහන් කරලා නැහැ. මොකද තුන් දෙනෙක්ට හරියන තමයි කෑම හැදුවේ. ඉස්සලාම මම ඔයාලට කියලා දෙන්නම් චිකන් එකක් හදන විදිය. ඉතින් ඉස්සලාම චිකන් එක හදන්න මම මිරිස් කුඩු මේ විදිහට බැද ගන්නවා. දැන් මේ ගානට බැදුනහම මම මිරිස් කුඩු ටික චිකන් එකට එකතු කර ගන්නවා. ඊට පස්සේ චිකන් කරි පවුඩර් එකතු කර ගන්නවා. ඊළඟට තුන පහ කහ ගම්මිරිස් එතකොට තව පොඩි සියඹලක් ටිකක් ඉතින් මේ ටික තමයි මම චිකන් එක හදාගන්න දැන් මේ ඉස්සල්ලාම මම දැන් චිකන් එක මේ විදියට හොඳට අත ගා ගන්නවා. මේ වෙලාවේ මම තෙල් එකක් රත් වෙන තියලා තියෙන්නේ. ඒකට තෙල් එකට මම දා ගන්නවා. තෙල් එක රත් වුණාම සුදු ලුණු, ඉඟුරු සුදු ලුණු, කරපිංචා, රම්පේ, සේර, කරාඹු නැටි, උලුහාල් ටිකක්, ලුණු, අමු මිරිස්, තක්කාලි. මේ විදිහට ටිකක් තෙලේ මේ ටික ඔක්කොම තෙම්පරාදු කර ගන්නවා. දැන් මම තෙල් එකට එකතු කර ගන්නවා චිකන් ටික. චිකන් ටික එකතු කරලා ටික වෙලාවක් වහලා තියෙනවා. ඊට පස්සේ මම දානවා චිකන් එකට මිටිකිරි ටිකක්. මිටිකිරි ටිකක් දාලා ටිකක් හිඳෙන්න තියලා ඉවර වෙලා චිකන් එක ලිපෙන් බා ගන්නවා. ඔහොම තමයි චිකන් එක හැදුවේ. ඊට පස්සේ මම හදන්න යන්නේ ගෝවා බත් එකක්. ඒකට මම හාල් මේ විදිහට කලින්ම උයාගත්තා. මම ගත්තේ බාස්මති එකක්. ඔයාලා හදනවා නම් ඔයගලන්ට පුළුවන් සම්බා ඕනම රයිස් එකක් ගන්න. ඉස්සලා මම තෙල් රත් වෙන තියලා ඊට පස්සේ ඒකට සුදු ලුණු, ලුණු එකතු කරගෙන ටිකක් තෙලේ මේ විදිහට බැද ගන්නවා. ගොඩාක්ම කර කරගන්නේ නැහැ. ඊට පස්සේ හීනියට ලියාගත්ත ගෝවා ටිකක් දාගන්නවා. මම මේ කෑම හදාදී අවශ්‍ය ද්‍රව්‍ය වල ප්‍රමාණවත් සඳහන් කරලා නැහැ. ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. දැන් මම ගෝවා එක ටිකක් මැල වෙනකන් චුට්ටක් වහලා තියෙනවා. ගොඩාක් තඹ ගන්නේ නැහැ. කොළප ගතිය තියෙන්න ඕන නිසා. ඊට පස්සේ මම එකතු කරගන්නවා බිත්තර සුදු මද ටිකක්. ඊට පස්සේ දැන් මම ගෝවා එක සීසන් කරගන්න ඕන නිසා ගම්මිරිස්, ලුණු කුඩු ටිකක් දාලා මෙහෙම සීසන් කරගන්නවා. ඊට පස්සේ මම උයාගත්ත බත් එක මේ විදිහට දාලා කලවම් කරගන්නවා.
ඉතින් හරිම ලේසියෙන් ඉක්මනට හදාන්න පුළුවන් මේ බත් එක. දැන් මම බත් එක හදාගෙන ඉවරයි. මේ විදියට ඊතුරු බත් ටික ඔක්කොම කලවම් කරගන්නවා. ඊළඟට මම හදන්න යන්නේ සලාඩ් එකක්. ඒකට මම අරගෙන තියෙනවා මයිනිස් සෝස්. ඊළඟට හීනියට කපාගත්ත කැරට් ටිකක් අරගෙන තියෙනවා. හීනියට කපාගත්ත ගෝව ටිකක් අරන් තියෙනවා. ලූණු, බීලූණු, ගෙඩියකින් භාගයක්, ලොකු ගෙඩියකින් භාගයක් විතර කපාගෙන අරගෙන තියෙනවා. දෙහි කෑල්ලක් අරන් තියෙනවා. ඉස්සෙල්ලාම මම මයිනිස් සෝස් එකට චීස් ටිකක් දාගන්නවා. මේ විදිහට රස වෙන්න. ඔයාලට කැමති නම් මේකට යෝගට් ටිකක් එකතු කරන්න පුළුවන්. මම දාගත්තේ චීස්. දැන් මම ඉස්සල් ඊට පස්සේ ගම්බිරිස් ටිකක්, ලුණු කුඩු චුට්ටක් එකතු කරගන්නවා. ලුණු කුඩු ටිකක් දාගන්නවා. මොකද මදි වුණොත් අපිට පස්සේ ලුණු කුඩු ටිකක් ඉහා ගන්න පුළුවන් නිසා. ඊළඟට කපාගත්ත ගෝවා ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කැරට් ටික, ලූණු මේ ටික ඔක්කොම දාලා කලවම් කරගෙන, ඊට පස්සේ ගත්ත දෙහි ටිකත් මිරික ගන්නවා. ඊට පස්සේ රස බලලා ලුණු මදි නම්, ගම්මිරිස් මදි නම් ටිකක් දාගන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි එක දවසක රෑ කෑම වේලක් හැදුවේ. ඉතින් ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න, ඊළඟින්ම තියෙන bell icon එකක් click කරන්න, like එකක් දාන්න, share කරන්න, comment එකක් දාන්න. Thank you.